ആയിരുന്ന ഇക്കോൺ ഫോർ ഓൾ ആർത്ഥവിദ്യ പന്തി സമഗ് അത് വാല മുണഗഹിനവാ ഉസസ്പില് ആർത്ഥവിദ്യാവ് തവത് നിപുണത മട്ടമട്ടാല് സങ്കല്പ പഹദ്ധിക്കറാണ് അപ്പി കളി വളത്തേക്ക് റെക്കോർഡിനിക്കും സാക്ഷാക്കറ പാരിബോധ്യ സിദ്ധി ഹയവിൻ പാരമട്ടാല് ദുലഹ ശ്രേണി അവസാന പാരമട്ടാല് പാരിബോധ്യ സിദ്ധി പാരിബോധന സിദ്ധ തൊഴിലിനപ്പെട്ട് അത് ഫലമും ഇത്രയും സ്ഥിതിയാ കൊണ്ടാകാൻ കൊമ്പത് പാരിബോധന സ്ഥിതി മിഹിമ വരുമ്പോട്ട് സി സമാനായി ഏതാണ് ബി വായു എത്തി ഇത്രയും സ്ഥിതി ഏ വകേ എസ് സമാനായി ഋണ ഏതാണ് ഇക്കറിന ബി വായു വേണം ഇക്കറിന ബി വായു വേണം ഇക හැදෙන්නේ කොහොමද ඒක හැදෙන්නේ කොහොමද හැදෙන ආකාරය මම ඔයාලට කියා දුන්නොත් මෙන්න මෙහෙමයි ඉතුරුම අපි සාමාන්‍යයෙන් හොයන්නේ ඉතුරුම සමානයි ආදායමෙන් පරිභෝජනය අඩු කරන ආදායම් බෙදිර යන්නේ පරිභෝජනය හා ඉතුරු කිරීම වලට ආදායම් බෙදිර යන්නේ පරිභෝජනය හා ඉතුරු කිරීම වලට ආදායම් පරිභෝජනය අඩු කරලා ඉතුරු කිරීම මේ තුලින් තමයි මේක ගොඩනැගෙන්නේ කොහොමද ගොඩනගන්නේ y අපි c වෙනුවට මේ ටික ආදේශ කරොත් ඒදාන b y දැම්මමත් ඒදාන b y දැම්මමත් දැන් සුළු කරන්න පුළුවන් අපට s සමානයි y ඍණ a ඍණ ඊදානයි ඍණ b y දැන් අපි එක වගේ y පද දෙක එකතනට ගත්තොත් s සමානයි ඍණ a ධන y ඍණ b y දෙංගොඩ පැහැදිලි මේ පද දෙකෙන් y පිටර ගන්න පුළුවන් s සමානයි ඍණ a ධන 1 ඍණ b y y වරක් 1 y y වරක් b b වර මෙන්න ඊතුරුම් සිතිය මේ ඊතුරුම් සිතිය ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට s සමානයි ඍණ a ධන 1 ඍණ b y කියන්නේ එකරින BY කියන්නේ මේ ඍණ A කියන්නේ ස්වායත්ත ඉතුරු ස්වායත්ත ඉතුරු ස්වායත්ත ඉතුරු ඒ කියන්නේ ආදාය බිඳු ඉතුරු සාමාන්‍යයෙන් ආදාය බිඳු විදිහට ඉතුරු කරන්නේ ඍණ ඉතුරු තියෙනවා නැත්නම් ස්වායත්ත ඉතුරු පරිභෝජනීය 80 නම් ආදාය බිඳුවේදී පරිභෝජනීය 80 නම් ඒ 80ම ණයට පරිභෝජනය කරලා ඉකෝ ණයක ඉතුරු ඉතුරු හැටියට අපිට වෙන්න පුළුවන් ඍණ ඉතුරු මෙතන 80ක් තියෙනවා නම් මෙතන ඍණ 80ක් බවට පත් වෙනවා මෙතන දශම අටක් නම් ඉතුරු ඉතුරු නැ පරිභෝජන නැමියාව ආන්තික පරිභෝජන නැමියාව දශම අටක් නම් එකෙන් දශම අටක් අඩු කරා මේක දශම දෙකක් බවට පත් වෙනවා මේක අපි කියනවා ආන්තික ඉතුරු නැමියාව ආන්තික ඉතුරු නැමියාව නැමියාව ඇත්තම මේ කියන්නේ MPC MPS MPS marginal propensity to save MPS marginal propensity marginal propensity to save MPS මේ සංකල්පය මේ ගොඩනගෙන ආකාරය අපට අදාළ නැහැ අපට අවශ්‍ය වෙන්නේ මේකෙන් මේක ගොඩනගන්නේ කොහොමද කියන්නේ නමුත් මේක දැනගත්තට ප්‍රශ්නයක් නැහැ आदेश कर ඍණ C යයි ධන එකෙන් අඩු කරනවා B කියන්නේ දශම 8යි Y සුළු කරන්න ඕන S සමානයි ඍණ C ය ධන එකෙන් දශම 8ක් දශම 2යි Y ගණන විභාගෙදි හදද්දී මේක කිව්වොත් එක ලකුණක් අඩු ලකුණු 3න් 2ක් දෙන්න ලකුණු 3න් 2යි දෙන්න ලකුණු 3 දෙන අවස්ථාවේ 3න් 3ම දෙන්න නම් समीकरण लिया आदेश कर लिया मैं लिया।
එහෙමනම් කිසිදු ගැටලුවක් නැහැ. ඔයාලට පාරිභෝජන සිතේ දීපු විලාප ඉතුරු සිතේ ගොඩ ගන්න පුළුවන්. තවදුර ඉතුරු සිතේ ව්‍යුත්පන්න වන ආකාරය කිව්වොත් C සමාන A දන B y මෙන්න මේ විදිහට එන්නේ. එන්නේ කොහොමද? S වලින් S සමාන y වලින් C C වෙනකොට A දන B y සුළු කරාම මෙහෙම එනවා. Y යුක්ත කරලා මේ දේ ගොඩ ගන්න පුළුවන්. නැවත නැවත රෙකෝඩින් එක බලලා ඒක හඳුනා ගන්න. ඒ කියන්නේ සොයත් ඉතුරු එකිනෙ B කියන්නේ ආන්තික ඉතුරු නැමියා. එතකොට මෙතනින් අදහසක් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ MPC කියන්නේ ආන්තික පාරිභෝජන නැමියාව කියන්නේ ආදායමට අනුව පාරිභෝජනයේ සිදුවන වෙනස. ආන්තික ඉතුරු නැමියාව කියලා කියන්නේ ආදායමට අනුව ඉතුරු මොඩ සිදුවන වෙනස. මේ දෙකේම එකතු එකයි. ඒ නිසා තමයි එකෙන් ආන්තික පාරිභෝජන නැමියාව අඩු කරාට පස්සේ ආන්තික ඉතුරු නැමියාව එන්නේ. කොහොමද ඒක සාධනය කරන්නේ? ඒක සාධනය කරන්නේ මෙන්න මේ විදිහට. MPC ආන්තික පාරිභෝජන නැමියාව ආන්තික ඉතුරු නැමියාව සමානයි එකයි. ආන්තික පාරිභෝජන නැමියාවට ආන්තික ඉතුරු නැමියාව එකතු කරාම එකයි. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදායම පාරිභෝජනයට හා ත්‍රිකිරීම වලට තමයි වෙන්නේ. මේක ඔප්පු කරන්නේ කොහොමද? සරල ආර්ථිකයක අපි දන්නවා සරල ආර්ථිකයක ආදායම බෙදෙන්නේ පාරිභෝජනයයි ඉතිරි කිරීමට. ආදායම බෙදෙන්නේ මොකට මතක් වෙයි? සමතුලිතය ගණන් කරද්දී y = c / i කියලා ගත්තා. ඒක නෙමෙයි. c / i කියන්නේ විදිමේ කොටස්. මේ ආදායම බෙදෙන්නේ c පාරිභෝජනයටයි ඉතිරි කිරීමට. දැන් අපි දන්නවා ආදායමේ යම් වෙනසක් වෙනවා නම් ඩෙල්ටා කියන්නේ වෙනස, පාරිභෝජනීය වෙනසයි ඩෙල්ටා C ඉතිරි කිරීම වල වෙනසයි දෙක එකතුවට සමානයි. සමීකරණයක් හැටියට මේ සමීකරණයේ බෙදුවොත් ඩෙල්ටා Y වලින් දිගටම ඩෙල්ටා Y වලින් බෙදුවා බලන්න ඉන්නේ මොකද්ද කියලා? ඩෙල්ටා Y. ඩෙල්ටා Y වලින් බෙදුවා. මේක මේකින් බෙදුවම එකයි, මේක මේකින් බෙදුවම අපි ඉගෙන ගත්ත මේක MPC 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 ඩෙල්ටා S ඩෙල්ටා Y වලින් බෙදුවම MPS MPS මේ උඩ සංකල්පේ ඔප්පු වුණාම එක සමානයි MPC දන MPS. ඔයාලා දන්නවනේ MPC කියන්නේ මොකද්ද? B කියන එකද? මේ කියන්නේ B කියන එකද? අපි කලින් කිව්වනේ B කියන එක පාරිභෝජනයේ B කියන්නේ MPC. මේ MPC අපි දන්නවනේ MPC. මේ MPC එහෙනම් මෙතින්දි එකින් MPC අඩු කරොත් මේ ඒ අනුව එකින් අඩු කරොත් MPC නැත්නම් B අඩු කරොත් MPS වෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ එකරින B නේ අපට MPS වෙනවා. එහෙමනම් පාරිභෝජන සිතේ එකරින B කියන්නේ මොකක්ද? එකරින B කියන්නේ MPS MPS ආන්තික ඉතුරු නැමියා. ඒ වගේම තමයි එකින් අඩු කළොත් MPS MPC එනවා. MPS අඩු කළොත් MPC එනවා. අපි තේරුම් ගන්න ඕන අපේ ආදායම පාරිභෝජනය හා ත්‍රිකිරීම වලට තමයි බෙදලා යන්නේ. ආදායම 10000ක් වෙද්දී 7500ක් පාරිභෝජනය කරනවා නම් 2500ක් ඉතිරි කරනවා. 10000ෙන් 7500ක් කියන්නේ 0.75. එනවා 0.25 ඉතිරි කරනවා. හැම වෙලාවටම ආන්තික පාරිභෝජන නැමියාවයි ආන්තික ඉතුරු නැමියාවයි දෙක එකතුව එකට සමානයි. එහෙනම් ඔයාලා අද ඉගෙන ගත්තා පාරිභෝජන සිතේ තුලින් කොහොමද ඉතුරු සිතක් ගොඩනගන්නේ? පාරිභෝජන සිතය සමීකරණ ඉදෙනකොට කොහොමද ගොඩනගන්නේ? ඒකේ එකරින B කියන්නේ MPS බව මම තහවුරු කර දුන්නා අවුරුදු දෙක විභාගෙදී අහලා තිනෝ MPC දාන MPS සමාන එක බව සාධනය කරන්න. සාධනය කරන්න වෙන්නේ මේක ලියුවා මේ විදිහට සරලාර්ථී මේක මෙතෙන් ලියුවට පස්සේ සම්පූර්ණ ලකුණු හිමිලු. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලද්දී ඔයාලට එක හමු වෙනවා. මේ වෙන සංකල්ප අපි නැවත හමු වෙනවා.